හරි ඉතින් අද අපි පටන් ගන්න යන්නේ මම ඔයාලට පොරොන්දු වෙච්ච විදියටම ක්‍රිප්ටෝ කරන්සි වීඩියෝ සීරීස් එකේ ගොඩක් වැදගත් කොටසක්. හරි ඉතින් වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් මේ වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් ක්‍රිප්ටෝ කරන්සි කියන දේ දන්නේ නැත්නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ඉතින් මම කලින් කරපු වීඩියෝ එක මොකක්ද මේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ කොහොමද ක්‍රිප්ටෝ කරන්සි උපයන්නේ මොනවද මේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ කියන හැම දෙයක් ගැන මම මේ වීඩියෝ එකේ සරලව ඔයගලන්ට කියලා දීලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලුවේ නැති කෙනෙක් නම් අනිවාර්යෙන් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ගිහිල්ලා ආඩ බලන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන්න කලින් මේ වීඩියෝ එක බලලෙන්න එතකොට ඔයාලට මේක ගොඩක් පැහැදිලි වේවි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ක්‍රිප්ටෝ කරන්සි වහ කරන්න පටන් ගන්න කෙනෙක් හැටියට ක්‍රිප්ටෝ කරන්සි ඉගෙන ගන්න කෙනෙක් හැටියට ක්‍රිප්ටෝ කරන්සි වලින් මුදල් උපයන්න ආස කෙනෙක් හැටියට අනිවාර්යයෙන්ම ඔයා ළඟ තියෙන්න ඕනම දෙයක් ගැන. ඉතින් මම කලින් වීඩියෝ එකේදී කතා කරා ක්‍රිප්ටෝ කරන්සි අපි ගන්න හෝ අපි සර්විස් එකක් දීලා හෝ අපි මොන හෝ මොන වෙන සයිට් එකක වැඩ කරලා හෝ අපි මිලදී ගන්න හෝ ක්‍රිප්ටෝ කරන්සි ළඟ තියාගන්න වොලට් එකක් හදා ගන්න ඕනේ කියලා වොලට් තියෙනවා එක එක වොලට් ගොඩාක් තියෙනවා කියලා. ඉතින් ඒ අතරින් අංක එකේම තියෙන වොලට් එකක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඒ වගේම මම ඔයගලන්ට මේක හරියම මෙතඩ් එකට හදා ගන්න විදිය මම ඔයගලන්ට කියලා දෙනවා. ඉතින් ඒ හින්දා අද මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නේ මේ ඔයා උපයා ගන්න හෝ මිලදී ගන්න ක්‍රිප්ටෝ කරන්සිස් ඕනම ක්‍රිප්ටෝ කරන්සිස් එකක් ඔයා ළඟ ඔයාගේ මොබයිල් ෆෝන් එකේ ඔයාගේ ලැප්ටොප් එකේ ඔයාගේ කම්පියුටර් එකේ ඔයා ඒක දාලා තියාගන්න හදා ගන්න ඕනේ වොලට් එකක්. වොලට් එකක් කියන්නේ බැංකුවක් විදියට අපිට සලකන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ පර්ස් එක විදියට සලකන්න පුළුවන්. ඉතින් සල්ලි තියෙන පර්ස් එකේ වගේ මේ ක්‍රිප්ටෝ කරන්සි තියෙන්නේ මෙන්න මේ ඩිජිටල් වොලට් එක ඇතුලේ. ඒ කියන්නේ අපේ ෆෝන් එකේ හෝ කම්පියුටර් එකේ. ඉතින් මේක හරියටම අපි හදා ගන්න ඕනේ. මොකද මේක තමයි අපි හැම මුදලක්ම හැම සතයක්ම තියෙන්නේ. ඉතින් මේක අපි A to Z හරියටම මෙතඩ් එකට හදා ගන්න ඕනේ. ඉතින් වැඩි කතා බහ නැතුව අපි ගිහිල්ලා බලමු වීඩියෝ එකේ කොහොමද මේක අද අපි හදාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. කලින් වීඩියෝ එක බලුව නැත්නම් අනිවාර්යෙන් බලලා එන්න. channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකත් ඔයාලා ගාවට ගෙන්න ගන්න. all like එක දාලා තියාගන්න. අපි යමු වීඩියෝ එකට. හරි අපි දැන් ඇවිල්ලා තිනවා ස්ක්‍රීන් එකට. ඉතින් ඔයාලට මේ වින්ඩෝ එකට එන්න පුළුවන් මෙන්න මේ binance.com කියන සයිට් එකට එන්න පුළුවන්. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා. ඒ ලින්ක් එකෙන් ඔයාලට එන්න පුළුවන්. ඒ වගේම පළමු කමෙන්ට් එක තියෙනවා. ඒකෙන් ඔයාලට මේ වින්ඩෝ එකට එන්න පුළුවන්. ඉතින් අද අපි හදාගෙන යන්නේ මම කලින් කිව්වා වගේම අංක 1 ක්‍රිප්ටෝ කරන්සිස් වලට තියෙන කිසිම ආරක්ෂාවක් වැඩියෙන්ම තියෙන වොලට් එකක් තමයි අද අපි හදාගෙන යන්නේ. කිසිම ආරක්ෂාවක් නැතුව තියෙන වොලට් එකක් ගැන නෙවෙයි, ඉත ආරක්ෂාව ඉතාම ඉහළ මට්ටමේ මේ තියෙන වොලට් එකක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේ වොලට් එක කොහොමද ඔයාගේ ක්‍රිප්ටෝ කරන්සි ආරක්ෂිතව අපි එක දාගන්න හදාගන්නේ කියලා අද අපි කතා කරනවා. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකෙන් එන්න පුළුවන් ඔයාලට. ඇවිල්ලා මේ වින්ඩෝ එකට ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ register now කියන එක උඩ press කරගන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක ඔයාට ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව මෙන්න මේ විදිහටම මුලින්ම app එක ගන්න එපා. Google Play එකෙන් ඔයාට පුළුවන් මුලින්ම ඔයාගේ net එකට ගිහිල්ලා internet එකට ගිහිල්ලා browser එකෙන් ඔයා මුලින්ම මේ account එක හදාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ප්ලේ ස්ටෝර් එකෙන් ඇප් ස්ටෝර් එකෙන් ඔයාට පුළුවන් ඔයාට මෙන්න මේ Binance කියන ඇප් එක Binance කියලා ගහුවාම ප්ලේ ස්ටෝර් එකේ ඇප් ස්ටෝර් එකේ එනවා. ඔයාට ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඊමේල් පාස්වර්ඩ් දීලා ඔයාට මේක රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම ආවට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ වැඩ කරන ඊමේල් එකක් දී ගන්න. මුලින්ම මම මෙතන දෙන්න කලින් කියන්න ඕනේ මෙවා මේ account එක හදන්න ඕනේ ඔයාගේ real details වලට. ඒ කියන්නේ ඔයාගේ ඇත්තම ඇත්ත details වලට. මොකද මේගොල්ලෝ අපෙන් ID verification එකක් ඉල්ලනවා. ඒ වගේම address verification එකක් ඉල්ලනවා. හරි. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයා මෙතන දෙන්න ඕනේ ඔයාගේ ඇත්ත තොරතුරු. ඉතින් ගොඩක් කටේ ප්‍රශ්නයක් තියෙන පුළුවන් 18න් පල්ලෙහා කට්ටිය කොහොමද මේ account එක හදාගන්නේ කියලා. ඉතින් එහෙම කට්ටියට වෙන solution එකක් නැහැ. ගෙදර ඉන්න වෙන කෙනෙක්ගේ නමට account එක හදලා 18ට වැඩි වැඩි මල් කෙනෙක්ගේ වෙන නමට හදලා මේ account එක verify කරගන්න. හින්දා අනිවාර්යයෙන්ම ඇත්ත details දෙන්න. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා ඔයගොල්ලන්ට එන මෙතනදී email එක තියෙන්න ඕනද ඔයාගේ මේ ඇත්ත නමටම. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ වැඩ කරන email එකට ඔයාට පුළුවන් මේක හදාගන්න. හරි. හරි. ඉතින් මෙන්න මේ විදිහට මම දැන් මෙතන මගේ account එකක් මම හදාගෙන තියෙන හින්දා මම මෙතන fake account එකක් හදනවා. මේක verify කරන්න බෑ. නමුත් ඔයගොල්ලන්ට පෙන්වන්න මම මෙතන හදලා පෙන්වන්නම්. ඉතින් මම මේ විදිහට මෙහෙම email එකක් type කරගන්නවා. ආගේ email එක මෙතනින් type කරගන්න register කියන තැනට ආවට පස්සේ ඊට පස්සේ ඔයා password එකක් දෙන්න. හරි මම මේ විදිහට password එකක් දෙනවා දැන් මෙතනට. මේ විදිහට password එකක් දෙනවා. ඉතින් දීලා ඉවරනාට පස්සේ ඔයාලට පේනවා මෙතන හරි තුනම වැටලා තියෙනවා. කියන්නේ මේ වගේ ඔයා එන්න අනිවාර්යයෙන්ම ඔයාගේ password එක type කරගන්න ඕනේ. දීලා ඔයා මෙන්න මේ subscribe to email update කියන එකට උඩ click කරලා ඔයාට පුළුවන් මෙන්න මේ create account කියන එක උඩ press කරගන්න. ආවට පස්සේ මේ විදිහ verification එකක් එනවා. ඔයාට පුළුවන් මෙන්න මේක මෙහෙම ඇදලා හරියට මෙතනට select කරගන්න. ඊට පස්සේ මේගොල්ලෝ ඔයා කියනවා ඔයාගේ email එකට මේගොල්ලෝ code එකක් කියනවා. ඒ code එක ඔයා මේ time එක ඇතුළත අනිවාර්යෙන් tag ගාලා අරගෙන මෙතන type කරගන්න.
ඕනේ අපි යමු මම දීපු ඊමේල් එකට ඉතින් බෝලන්ට පේනවා Binance එකෙන් මට ඇවිල්ලා තියෙනවා ඊමේල් එකක් අපි බලමු මේක මොනවද තියෙන්නේ කියලා කෝඩ් එකක් තමයි තියෙන්න ඕනේ ඉතින් මෙන්න මේ කෝඩ් එක අපි අතන ටයිප් කරගන්න ඕනේ 67 ඉතින් ඔයාට එන කෝඩ් එකත් ඔයා මෙන්න ටයිප් කරගන්න ටයිප් කරගත්තට පස්සේ ඊමේල් වෙරිෆයිඩ් කියලා මෙතනින් වැටෙනවා වැටුනට පස්සේ මේ විදියට මේක වින්ඩෝ එක ඔයාට කම්ප්ලීට් කරලා දෙනවා ඉතින් මේ විදියට තමයි ඔයාට Binance account එක හදාගන්න තියෙන්නේ ඉතින් දැන් හරිය කියලා skip කරලා යන්න එපා තව වැඩි ටිකක් තියෙනවා මේක කරන්න ආ ෆෝන් එකෙන් නම් ආවේ ඔයාට මේ වින්ඩෝ එකට ආවට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන icon එක උඩට ගියාට පස්සේ ඔයාටත් තේනවා unverified කියලා කියන්නේ ඔයා මේක වෙරිෆයිඩ් කරගන්නවා ඊට පස්සේ ඔයා මෙන්න මේ verify කියන එක උඩ click කරගන්න හරි ඉතින් මෙන්න මේ verify එක උඩ click කර ගත්තට පස්සේ එනවා මෙන්න මේ විදිය වින්ඩෝ එකක් අපි බලමු මේක ඔයා හරියටම හදාගන්නවා වගේ ඇත්ත විස්තර වලට මොකද ඔයාගේ ඔයා එකතු කරගන්න ක්‍රිප්ටෝ කරන්සි වගේම මම ඉස්සරහට ගේන සයිට්ස් වලින් ඔයා ඊට පස්සේ මුදල් දීලා ගන්න ක්‍රිප්ටෝ කරන්සිස් ඔයා අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ මේ වොලට් එකට හරි ඉතින් මෙන්න මේ විදියට එනවා ඔයාට මුලින්ම ඔයාගේ පර්සනල් ඉන්ෆෝමේෂන් වලින් මේක වෙරිෆයි කරන්න ඕනේ ඊට පස්සේ ගවර්න්මන්ට් ඉෂුඩ් ID වලින් වෙරිෆිකේෂන් කරන්න ඕනේ කියන්නේ ඔයාගේ ID එකෙන් ඉතින් අපි මෙන්න මෙතනට දැන් මේක වෙරිෆයි කරලා පෙන්නන්න විදියක් නැහැ මොකද මේක ෆේක් එකක් හැදුවේ මේකට වෙරිෆයි කරන්න බැහැනේ කොහොමනවත් මම මෙතන දැන් ඔයාලට පෙන්නන්න මෙතන start now කියලා දීලා පෙන්නනවා. ඉතින් start now කියලා දීලා ඉවරනාට පස්සේ ඔයාලට මෙතන වාගේ ලංකාව country එක ඔයා මෙන්න රටක නම් ඉන්නේ රටේ නම දාගන්න. ඊට පස්සේ වාගේ first name එක අහනවා. මම දැන් මෙතනට මෙතනට මේ විදියට දීලා middle name එකක් නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ අපි no කියලා දීගමු. ඊට පස්සේ ඔයාගේ උපන් දිනය දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මෙතනත් මේගොල්ලෝ බලනවා 18ට වැඩි කෙනෙක්ද කියලා. හරි. ඉතින් මම මේ විදියට දැන් මෙතනට normal එකක් දී ගන්නවා හරි දුන්නාට ඔයාට 18ට අඩු නම් මෙතනින් ඔයාට ඉස්සරහට යන්න දෙන්නේ නැහැ ඊට පස්සේ මෙතන මේ continue කියන එක උඩ අපි click කරගන්න ඊට පස්සේ ඔයාගෙන් අහනවා ඔයාගේ email address එක නැවතත් අහනවා ඒ කියන්නේ additional email address එකක් ඔයාට පුළුවන් මෙතනට ඒ කියන්නේ අරක නැතුව වෙන email address එකක් මෙතනට දී ගන්නත් පුළුවන් ඊට පස්සේ ඔයාගේ postal code එක අහනවා city එක අහනවා හරි ඉතින් වෙනත් email address එකක් ඔයා මෙතනට දී ගන්න පුළුවන් ඔයාට ඒ කියන්නේ මේ email එකට අමතරව වෙනත් ඔයාගේ වැඩ කරන email එකක් මෙතනට හරි ඊට පස්සේ ඔයා මෙතනට ඔයාගේ postal code එකක් city එක දීලා postal code එක දැන් නැත්නම් ඔයාගේ නගරය ගහලා වඩ පුළුවන් postal code කියලා අන්තිමට type කරගන්න ඊට පස්සේ city එක දීලා continue කරගන්න පුළුවන් ඊට පස්සේ ඔයාගෙන් අහනවා මේගොල්ලෝ ඔයාගෙන් අහනවා මෙන්න මෙතන government issued ID එක ඉතින් එතනටත් තියන්නේ ඔයාට දැන් මම මෙතන fill කරලා ගියාට දැන් මම මෙතන ආයේ නිකන් එකක් ගහනවා අපි බලමු මට ඉස්සරහට යන්න දෙයිද කියලා ඔයගොල්ලන්ට පෙන්වන්න මම හිතන්නේ යන්න දේවි කියලා බලමු අපි මම මෙතන දැන් මේ බොරුව ගහගන්නේ හරි මේ විදිහට මෙතන දීලා දෙනවා හරි අපි බලමු හරි ඊට පස්සේ ඔයා එහෙම දුන්නාට පස්සේ මෙන්න මෙතන වාගෙන් අහනවා government issued ID එක passport එක driving license එක ඉතින් ඔයාට මේ තුනෙන් එකක් මෙතනට දී ගන්න පුළුවන් හැකියාව තියෙනවා හරි ඉතින් මම මෙතනට දැන් ඔයා දෙනවා නම් ID card එක හරි driving license එක හරි දෙන්න දැන් driving ID card එක කියලා අපි continue කරමු කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන පෙන්නනවා මේක මෙන්න මේ විදිහට දැම්මොත් වැරදි ඒගොල්ලෝ ඒක approve කරන්නේ නැහැ හරි ඉතින් ඔයා හරියට පැහැදිලිව දාන්න ඕනේ පැත්තක් පේන්නත් නෙවෙයි බොඳ වෙලක් නෙවෙයි හිරු එළියටත් නෙවෙයි හරියට පේන්න දාවන්න දීලා continue දෙන්න ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ account එක verified කරන්න. ඉතින් මේක verified වුණාට පස්සේ ඔයාට මෙන්න මෙතනින් වැටෙනවා verified කියලා. ඉතින් ඊට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන් මේගොල්ලෝ කියනවා මේගොල්ලෝ දවස් 10ක් ගන්නවා කියලා. නමුත් මේගොල්ලෝ දවස් 10ක් ගන්න නැහැ. පුළුවන් ඉක්මනින් මේගොල්ලෝ ඔයගොල්ලන්ට මේක verified කරලා දෙනවා. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට මේකට deposit කරලා උනත් නැත්නම් ඔයා උපයන වෙනත් sites වලින් මම ඉස්සරහට ගේන ඔයගොල්ලන්ට free nominee ගන්න පුළුවන් cryptocurrency උපයා ගන්න පුළුවන් site ගේනවා. ඒ වගේ ගන්න coin නම් මේ වලට් එකට දාගලා තියාගන්න පුළුවන්. ඔයාගේ පර්ස් එක සහ බැංකුව තමයි මෙන්න මේ Binance එක. මේකෙන් තමයි අපි අපේ බැංකුවට සහ හැම දෙයකටම මුදල් හොමාරු කරන්නේ ගන්න එහා මෙහා කරන්නේ. ඉතින් මේක ගැන අපි ඉස්සරහට තව වැඩ කටයුතු ඉස්සරහට කතා කරමු. අද වීඩියෝ එකෙන් මට කියලා දුන්නේ ඕනුනේ මේක කොහොමද ඔයා කරගන්නේ කියලා. ඉතින් එහෙනම් අද වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලගේ Payne Dollars තියෙනවා නම් අපේ පල්ලෙහා Telegram group එක තියෙනවා. ඒකට එන්න Payne Dollars වෙනින්ද නෙවෙයි. මේ e-money ගැන, eBay ගැන හැම දෙයක් ගැන මෙතන අපි කතා කරනවා. 1800කට වැඩි පිරිසක් එතන ඉන්නවා. ඉතින් එතන අපි හැමදාම කතා කරන එකට join වෙන්න අනිවාර්යෙන්ම ඔයාලගේ Payne Dollars තියෙනවා නම් ඒව බැංකුවට ගන්න එපා. මොකද බැංකුවට ගන්නවට වැඩිය වැඩි රේට් එකකට මම ඔයාලගේ අතර විශ්වාසනීය වේ සල්ලි දීලා ඒ ඩොලර්ස් ටික අරගෙන ඒ වැඩේ කරුත්ත විශ්වාසනීය කරලා දෙන්නම්. මාව contact කරගන්න ඇවිල්ලා. එහෙනම් අදට මේ වීඩියෝ එක නවත්තන ඔයාලගේ අදහස් මේ පල්ලෙහා comment section එකෙන් comment කරන්න, video share කරන්න තවත් යාළුවට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජය ජය.